වෙන්ඩිස් මුලින්ම සුපවතන ශතකයක් වාතා කිරීම ගැන මොකද හිතෙන්නේ? පොෆෝමන්සේ ගැන විශේෂයෙන්ම මුල් තරග කිහිපේ තරම් ලකුණු අතර පැමිණෙන අවස්ථාවක් ලැබුණා. නමුත් කලින් තරගේ හොඳ ස්ටාර්ට් එකක් ලබා ගත්තා. අද නේදී හොඳ ශතකයක් ලබාගෙන කණ්ඩායම අවසන් මහා තරගයේ දක්වා රැගෙන යෑමට අවස්ථාවක් ලැබුණා. මොකද හිතෙන්නේ ජයග්‍රහණය ගැන? ඇත්තටම මුලින්ම මගේ ලබාගත් ලකුණු සියයට ගොඩක් සතුටු වෙනවා. ඉතින් මොකද කලින් තරගවල මම ලකුණු ලබා ගත්තේ නැහැ. ඒ කියන්නේ ලකුණු 50ක් ලබා ගත්තේ නැති එකයි තිබ්බේ. මම ලකුණු 20 40 ලබා ගත්තා. ඉතින් මම ෆෝම් එකේ හිටියේ නැහැ කියන එක කියනම අවුරු මොකද මම ලකුණු අතර හිටියා. ඉතින් අද තරගයේ මට පුළුවන් උපරිම ටීම් එකට අවශ්‍ය දේ කරන්න පුළුවන් වුණා. ඉතින් ඒක ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම ජයග්‍රහණ කරපු එක ගැන ගොඩක් විශේෂයෙන් සතුටු වෙනවා. ඉතින් විකට් එක ගොඩක් සපෝට් වුණා මුලින් බැට් කරද්දී. ඉතින් ඒකත් මම හිතන ලොකු වාසියක් වුණා කියලා මුලින් බැට් කරද්දී. කලින් තරගයේ ක්‍රීඩා කරද්දී ලැබුණ තනතිරුව එක සමානම තනතිරුවක් ලැබුණේ. නමුත් යම් කිසි වෙනසක් තේරුණාද පිතිකරුවන්ට විශේෂයෙන්ම? එහෙම ලොකු වෙනසක් තිබ්බේ නැහැ. ඉතින් කලින් එක වගේම තමයි. මොකද ටිකක් දෙවෙනිට බැට් කරද්දී ටිකක් ස්පින් වෙන එක ටිකක් වැඩි වුණා. ඒ අරෙන්න හැම බෝලෙම ස්පින් වුණ නැහැ. ඉතින් ගොඩක් වෙලාට කලින් තරගයේ වගේම තමයි තනතිරුව හම්බුනේ. ඉතින් ලොකු වෙනසක් වුණේ නැහැ. ඉතින් දඹුලත් ඒ වාදේ ටිකක් වෙනස්. ඉතින් කෙත්තාරා මේ වගේ තනතිරුව තමයි ගොඩක් වෙලාට අපිට හම්බෙන්නේ. කුසල් වගේ අලුත් ෆ්‍රැන්චයිස් එක ගැන මොකද හිතෙන්නේ ඔයාලට? ගොඩක් හොඳයි. ඉතින් මොකද ඇත්තට මම ගොඩක් එන්න කැමති වුණේ දන්න ප්ලේස කීප දෙනෙක් ඉන්න චරිත් කැප්ටන් කද්දී මම එයාගෙන් අහලා තමයි ගොඩක් ආවේ. ඉතින් එයා කැප්ටන් කන්නේ ගොඩක් කැමතිද සෙල්ලම් ගන්න. ඒ වගේම ස්ටාෆ් එක ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම ෆ්‍රැන්චයිස් එක ගැන ගොඩක් සතුටුයි. ඉතින් අපිට අවශ්‍ය හැම දෙයක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඉල්ලන හැම දෙයක් මේගොල්ලන් ලබා දෙන බලන් ඉන්නවා. ඉතින් කියන විශේෂයෙන් දෙයක් නැහැ. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි මෙතන සෙල්ලම් කරලා ලැබිච්ච එක. කුසල් ඔබ මේ තරගාවලියේ අද ශතකයක් වාර්තා කරා. අනිත් තරඟ වලට සාපේක්ෂව මොනවාද කරපු වෙනස්කම් අද තරඟේදී? එහෙම ලොකු වෙනස්කමක් කරේ නැහැ. ඉතින් මම නෝමල් සෙල්ලම් කරන සෙල්ලම් කර පොඩ්ඩක් ටයිම් ගත්තා. පවර් ප්ලේ එකේ මම ඉක්මනට ලකුම 6-4 සෙල්ලම් කරනවා. මම ටිකක් වෙලා අර සෙල්ලම් කරන්න ගියේ. ඉතින් අද ඒක එහෙම නෙමෙයි. මම නෝමල් විදිහට මට බවුන්ඩරිස් ආවා. ඉතින් මම හිතන්නේ ගොඩක් වෙලාට මම ඇටැක් කරන යනකොට නෝමල් සෙල්ලම් කරන එක ගොඩක් හොඳයි කියලා හිතනවා. ඔයා කලින් තරඟේදී ඔයා හොඳ ආරම්භයක් ලබා ගත්තා. නමුත් මැදදී දැවි ගියා. නමුත් අද ඒ ආරම්භයේ ඔයාට මේ තරඟේදී මානසිකව ලොකු ශක්තියක් බවට පත් වුණාද අද තරඟේ ක්‍රීඩා කරත්? ඇත්තටම ඔව්. මොකද ලකුණු 47කින් T20 හොඳ ලකුණු ප්‍රමාණය සාමාන්‍යයෙන්. ඉතින් මට එහෙම ෆෝම් එකටත් ඒ කියන්නේ මට ලකුණු අතරට එන්න ලැබිච්ච එක ගොඩක් සතුටුයි. ඉතින් මං කලින් වගේම ෆෝම් එක හිටියේ නැති එක නෙමෙයි, ලකුණු ලබා ගත නැති එකයි තිබ්බේ. ඉතින් අර මට 50ක් මැච් අටකට ලකුණු 50ක් ලබා ගන්න බැරි වෙච්ච එකයි උනේ. ඉතින් ඊයේ ලකුණු 45න් අද ගොඩක් උදව් වුණා අද තරඟේ සෙල්ලම් කරන්න. කංග්‍රාජ් මැන්ඩිස්, අද මැච් එකේ ටොස් එක ලොස් වුණායින් පස්සේ ටීම් එක ඇතුලේ මොනවාරි ඩිස්කෂන් එකක් තිබ්බද? මේ වගේ ටාගට් එකක් අපි රීච් කරන්න ඕනේ, මේ වගේ බෙට් කරන්න ඕනේ එහෙම කියලා මොනවාරි ඩිස්කෂන් එකක් තිබ්බද ටීම් ඇතුලේ? එහෙම අපි එන්න කලින් මීටින් එකේ කියනවා. ඉතින් ඒත් අපි පළවෙනි ඕවර්ස් 3-4 ගියාට පස්සේ බලන විකට් එක මොන වගේද කියලා. ඉතින් ඒ අනුව තමයි ටාගට් එකක් අපි දාගන්නේ. සෙල්ලම් බෙට් කරන්න දෙන්න එළියට යවනවා. මේ තනතිල්ල මොන වගේද අපිට කොච්චරක් ගහන්න පුළුවන්ද කියලා. ගොඩක් වෙලාවට ඕවර්ස් 12ක් විතර යනකම් අපි ගොඩක් එහෙම ප්ලෑන් කරන්නේ නැහැ. මොකද අපි බලන්නේ අන්තිම ඕවර්ස් අපිට පවර් ප්ලේ තව දෙකක් තියෙනවා. පළවෙනි 15-16-17. ඉතින් ඒ දෙකට කොහොමද අපි විකට් තියාගෙන තමයි අපි ගොඩක් වෙලාවට සෙල්ලම් කරන්න හදන්නේ. ඉතින් ඕවර්ස් 12ක් යනකම් අපි නෝමල් විතර සෙල්ලම් කරන්නේ. ඊට පස්සේ බලන අපි කොච්චරක් ගහන්න පුළුවන්ද කියන එක. මෙන්ඩිස්, අපි මේ තරංගාවලිය බැලුවොත් වියාස්කාන්තෝ හැම තරංගයෙන්ම ක්‍රීඩා කිරීමට අවස්ථාවක් දුන්නේ නැහැ. එයා ක්‍රීඩා කරපු තරංගාවලියේදී තරංගවලදී බොහෝ විට ඕවර්ස් 2යි දැම්මේ. එක විකටයක් හරි අරන් හිටියේ නැහැ. හැබැයි මෙච්චර ලොකු තරංගයකට ගෙනල්ලා එයාට විශේෂ අවස්ථාවක් දීලා පන්දෝර 4 මේව හොඳට පන්දු යවුවා. මොකක්ද විශේෂ සැලසුමක් තිබ්බද? කලින් තරඟවලදී විකට් එක ගොඩක් සපෝට් වුණ නැහැ. බෝලස්ලට දඹුල්ලේ සෙල්ලම් කරද්දී නුවරයි. ඉතින් එයාගේ පොඩි ඇඟිලි ඉන්ජරියක් තිබ්බා මං හිතන්නේ. ඒකත් එක්ක තමයි මම සෙල්ලම් කරේ. ඉතින් මම හිතනවා ඊයේ තරඟයට එද්දිත් මම හිතන්නේ 100% මම හිතන්නේ ඇඟිලි හොඳලා නැතුව ඇති. මම ඇහුවේ නැහැ ඒක ඇත්තරම. ඉතින් ස්පින් කෝච්ටයි සජිත් පතිරණටයි කැප්ටන්ටයි කෝච්ට ලොකු විශ්වාසයක් තිබ්බා. අපි කතා කරද්දී මේ තනතිල්ලේ වියසල ලොකු දෙයක් කරන්න පුළුවන් කියන එක. ඉතින් අපි යාට කැප්ටන්ුයි කෝච්චුයි මීටින් එක කිව්වේ ගොඩක් වෙලාට ඔයා නෝමල් බෝල් කරන්න, විකට් ගන්න ගැන හිතන්න එපා, ඔයා නෝමල් බෝල් කරන්න කියලා. ඉතින් මං හිතනවා ඒක තමයි යාට කරන්න පුළුවන් කියන එක. ඉතින් අද ඒක කිව්වගෙන් මම හිතන්නේ යාට ගොඩක් සපෝට් වෙනවා අද තරඟාවලියේදී. ජෙෆ්නා කණ්ඩායම හෙට තීරණාත්මක අවසන් තරඟයේදී ක්‍රීඩා කරනවා. මේ මොන වගේ ප්ලෑන් එකක් තියෙනවද හෙට තරඟය ගැන ජෙෆ්නා කණ්ඩායමට? තාම නැහැ. ඉතින් අද හෙට තමයි මීටින් තියෙන්නේ. ඉතින් ඒක හෙට කතා කරලා බලන්න මොන වගේද කරන්න කියන එක.
කුසල් අවසාන පන්දු වාර දෙකේදී ලකුණු 38ක් ලබා ගන්න තිබුණා. පවන් රත්නායකයි තවත් මෙන්ඩිස් කෙනෙක් තමයි හිටියේ. මේ මොකක්ද ප්ලෑන් එක උනේ? ඔයගොල්ලෝ හිතුවද මෙච්චර තරගයක් ඔයගොල්ලන්ට ඔවුන් දෙදෙනා දෙයි කියලා? ඇත්තටම රමේෂ් විකට් හිටපු එක මම ඒ කියන්නේ අතේ පොඩි ගාන සෙල්ලම් කරලා තිනවා. ඉතින් එයා ගොඩක් වෙලාට ක්ලබ් එකේ වුණත් මෙයාගේ ඉනින් සෙල්ලම් කරලා තිනවා. ඉතින් එයා විකට් එකේ ඉන්නේ පොඩි බයක් තිබ්බා. මොකද එයාට ඕන්ලා 6ක් ගහන්න පුළුවන්, 4ක් ගහන්න පුළුවන්. ඉතින් අපි මට අසිත බෝල් ගද්දී එයාට යෝකේ හොඳටම දාන්න පුළුවන් කියන එක තිබ්බා. ඉතින් ඒකෙන් සමහරලාට එයාට ඒක මිස් වුණා යෝකේ දාන්න කියලා. ඒත් විශ්වාසය තිබ්බා අසිත ගැන එයාට කරන්න පුළුවන් ඒ කියලා. ඉතින් දෙන්නගෙම මම මොකද දෙන්නත් එම ගොඩක් සෙල්ලම් කරලා තිනවා. ඉතින් එතනදී අන්තිම බෝලේ එද්දි ටික ප්‍රෙෂර් එකක් තිබ්බා. ඇත්තටම එක නැහැ කියන්න බෑ. අන්තිම බෝල් 4යි. ඉතින් හිතුවේ නැහැ රමේෂ් මෙත්ත දුරට අදී කියලා මැච් එක. ඉතින් ඇත්තටම ගොඩක් හොඳට සෙල්ලම් කරා. ඉතින් මම හිතන්නේ කාලයක් එයා වන් ඩේ T20 සෙල්ලම් කරම ඇති කෙනෙක්. ඉතින් ඇත්තටම මේ LPL එක එයා පෙන්නවා යාට කොච්චරක් T20 සෙල්ලම් කරන්න පුළුවන්ද කියන එක. ඇත්තටම මම ඒකන ගොඩක් සතුටු වෙනවා. මෙන්ඩිස් ෆැබියනලන් අනිත් ෆ්‍රැන්චයිස් වල ගානකොට බෙටින් ඕල්රවුන්ඩර් විදියට ගානවා. අනිත් එක ගොඩක් බෙටින් තමයි කරන්නේ. එතකොට මේ ටෝර්නමන්ට් එකේ යා ජෆ්නා කිංග්ස් එකේ ගොඩක් මේන් ස්පිනර් විදියට සෙල්ලම් කරනවා. ඕව සතරම දානවා. ඒකට මොනවරි ප්ලෑන් එකක් තියෙනවද? මට තේරෙන්නේ නැහැ. මේ ඔව් ෆැබියන් ඇලන් ගොඩක් ෆ්‍රැන්චයිස් වල ගාන්නේ බෙටින් ඕල්රවුන්ඩර් විදියට. මේක ගාන්නේ පොඩ්ඩක් වෙනස් වල මේන් ස්පිනර් කෙනෙක් විදියට සෙල්ලම් කරනවා. ඒකට මොනවරි අපේ බැටින් ලයින් අප් එක ගත්තම අපේ ලෝකල් ගහන අයගෙන් නැෂනල් ටීම් ගහන 5-4 දෙනෙක් ඉන්න 5ක් 4ක් ඉන්නවා. ඉතින් මොකද ඒගොල්ලන් නැෂනල් ටීම් එක ගහන කට්ටිය ඒගොල්ලන්ට අවස්ථාව දෙනවා මුලින් බැට් කරන්න. ඉතින් ඊට පස්සේ අපිට ඇෆ්ගනිස්තාන් ඕල්රවුන්ඩර් ඉන්නවා. ඉතින් එයාට පස්සේ තමයි ෆේබින් අපි තියල් දින්. ඉතින් අපිට අවශ්‍ය වෙලාට දෙන්න මාරු කරන්න පුළුවන්. ඉතින් අරයා ෆෝම් එකේ හිටපින්ද යා නිතරම ලකුණු අතර හිටපින්ද තමයි ඔමර සායි අපි කලින් එවන්න තීරණය කරේ. ඉතින් අරයට බැට් කරන්න පුළුවන්. ඉතින් එයාට අවස්ථාව හම්බුනේ අපේ ගොඩක් වෙලාට දිනපු මැච් හැම එකම වැඩි විකට් ගියේ නැහැ. ඉතින් ඒකෙන් තමයි එයාට බැට් කරන්න අවස්ථාවක් හම්බුනේ නැත්තේ.